රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ ඒ රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත ඔබ වේ වැස්ස එකනම් කොහොමත් පිළිගන්න බෑ අයියා මං එදත් කිව්වේ කියනවා ඒ ඒ පුතේ වාගේ මතය ඕක තුල තව මයි පුතේ වා ඔයා ඕක තුල වැරලෙන්න හදන්නත් එපා මමත් ඕක තුල වැරලෙනවා නෙවෙයිනි මං පුතාට කියන්නේ වැස්ස එක අල්ලගෙන ඔච්චර වාටයි රිදුනේ වාට රිදුනේ ඔයා කවුරු හරි හිත ගිය මහත්තයෙක් හිටියාද වැස්ස වස්සව ගන්න ඉඳලා බැරි වෙච්ච මට පොඩ්ඩක් එතකොට එහෙම අහන්න වෙනවා හැබැයි සත්‍ය ස්වභාවය ප්‍රකාශ කරන්න ඒක නිසා මයි පුතේ මං ආදරෙන් කියන්නේ ඔය වැස්ස එක ගැන මම ඔයාලා ඔය රන්දෝලි පෙරහැර මම ඒකයි කිව්වේ මේක බෞද්ධ දර්ශනයේ එන තැනට අන්තිමට ගාව ගන්න එපා කවුරු ඒක තුලින් හානියක් සිදු වෙනවා අපහාස කරන්න එපා නිඳා කරන තැනට පත් වෙන්න එපා මම අනුරාධපුරයේ යනකොට මම ප්‍රකාශ කරේ 6 වෙනිදා නැත්නම් 7 වෙනිදා ඒව ඇති පුතේ සාක්ෂි සහිතව මේ සෝෂල් මීඩියා තුල අනිවාර්යම වාගේ ලක්මාතාව වර්ෂාවකින් නැහැ වෙනවා කියලා හැබැයි ඒක ඒ විදිහට වෙනකොට හානිදායක වෙන තැනටපත් වෙන්නේ නැහැ කීයටවත් මම ඒකයි මම කියන්නේ දලදා වහන්සේ වඩම් වනකොට වහින වැස්ස ගැන මම ඔයාලට ඊළඟ පාර පෙන්වන්නම්කෝ ඈ ඔයා පොඩ්ඩක් අවුරුද්දක් ඉන්නකෝ දැන් මම ඔයාලට ඉස්සෙල්ලක් වුණ පොඩ්ඩක් ඉන්න පුතේ කියලා ඔයා පොඩ්ඩක් තව අවුරුද්දක් ඉන්නකෝ සියලු දෙනාට තෙරුවන් සරණයි ඇත්තටම මේ මොහොතේදී යම් අතීතයේ සිහිපත් කරමින් ප්‍රකාශයක් සිදු කරන්න සිදු වෙනවා ගිය වර්ෂයේදී මා ප්‍රකාශ කරනවා මේ දලදා මංගල්‍ය දලදා පෙරහැර මේ උතුම් අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දලදා වහන්සේ වෙනුවෙන් දක්වන්නා වූ උතුම්ම පූජාව පෙරහැර මංගල්‍ය දැඩි වර්ෂාවක් මැද තමයි සිදු වෙන්නේ. ඒතකොට දැන් වර්ෂ ගානාවක් මුළුල්ලෙහි මේ දැඩි වර්ෂාවක් පතිත වෙනවා. ඒ වගේම ඒ තුලින් මිනිස්සුන්ට පීඩාවට හානියටපත් වෙනවා. ඒක දැකලා මම ගිය වර්ෂයේ ආමන්ත්‍රණයක් සිදු කරනවා. ඒ ආමන්ත්‍රණය සිදු කරද්දී මට යම් පුද්ගලයන් නොඑක් ආකාරයේ බොරු කියන්න එපා මේ කාලේ මේ මල් වැස්සක් වහින්නේ එහෙම කොහෙද මේවා වෙන්නේ මේ තුලින් පීඩාවට පත්ුනේ නැහැ එහෙම කියද්දි මම ප්‍රකාශ කරා බලන්න ලබන අවුරුද්දේ මොකද වෙන්නේ කියලා ලබන අවුරුද්දේත් ওই විදිහටම වෙනවා මොකද මේක වර්ෂ ගණනාවක් මුළුල්ලේ මම දිගටම අධීක්ෂණය කරපු දෙයක් වගේම මට වැටිච්ච දෙයක් දැනිච්ච දෙයක් මම මේ දුර දැක්කා වෙන දේ දකින්නවා ඒ ඥානානි ස්වභාවේ එතකොට අද වෙනකොටත් ඔයාලා හොඳින් බලන්න මේ පෙරහැර මංගල්‍ය ආරම්භ වෙලා තියෙන්නේ. දැන් පෙරහැර මංගල්‍ය අවසන් වෙන්න දැන් මේ අද අගෝස්තු මාසේ 19 වෙනි දින 2024. එතකොට ඇත්තරම ගොයන් ටික කපාගත්ත උදවියට ගොයන් ටික වේල ගන්න නොහැකි වෙන මට්ටමටපත් වෙලා. ජල රකුසා දිස්ත්‍රික් ගණනාවක් වෙලාගෙන ගංගාවල් පිටාර මට්ටමට ඇවිල්ලා පිටාර ගලනවා. එතකොට මම මේ බව එදත් ප්‍රකාශ කරේ ඉදිරියටත් මේ විදිහටම කටයුතු වෙනවා හොඳින් බලන්න කියලා කිව්වේ මේ රටේ යම් වෙනස් වීමක් වෙනස් විය යුතුයි. ඒ වගේම ජනතාව තීරුන් නොගත්තොත් අනාගතය තුල දැඩි හානි වෙන ස්වභාවයක් මා දකිනවා. මේවන් වළක්වා ගන්න තමයි මේ සෑම මොහොතකම කතා කරන්නේ. එතකොට හැමෝම කියනවා මූ තුල මේ බල ලෝභීත්වය හදා ගන්න නැත්තම් කියනවා බොරු කියනවා බය කරනවා. දැන් මං අහනවා පැහැදිලි ලෙස මේ බය කිරීමක්ද උනේ. එතකොට මේක ගිය වර්ෂයේ ඒ ජූලි අග හරි අගෝස්තු මුල හරි ප්‍රකාශ කරපු දේ මේ වෙනකොට වෙනවද නැද්ද? වෙනවා. මම කෙලිම පැහැදිලිවම කියවා ලබන වර්ෂේ බලන්න ඔයාලට ඒව සනාථ කරගත හැකි. ඔයාලා ආපස්සට ගිහින් බලන්න වර්ෂ ගණනාවක් මුළුල්ලේ එක දිගටම මේ පෙරහැර මංගල්‍යයත් එක්කම ඒ කියන්නේ පෙරහැර නිසා හානියක් වෙනවා කියන එක නෙමෙයි. මොකක් හරි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එක්ක අතපසීමක් සිදු වෙනවා. නැත්තම් රටේ ජනතාවට ඉදිරියේ වෙන්නා වූ අනාගත අසුභවාදී ස්වභාවය පෙන්눔 කරනවා.
මම දකින ස්වභාවයත් එක්ක ජනතාවට රටට අසුබදායි වැඩ කොටසක් වෙන විදියට වැඩ සිද්ධ වෙන නිසා මේවා අපිට පෙන්වා දෙනවා මේ දෙවියන් ඇතුළු ස්වභාව ධර්ම අපිට පෙන්වා දෙනවා ඉතින් මම දකලා ඒකයි මම කියන්නේ මේක වෙනස් කරන්න මේ නිවැරදි දැක්මට අනුගත වෙන්න සියලු දෙනාට ඒක රාසු වෙන්න කියලා මේ පෙන්වා දෙන්නේ ඒ නිසා දැන්වත් ඔයාලා තේරුම් ගන්න මේ අගෝස්තු මාසෙක වෙන්දා ග්‍රීස්ම මාසෙ කියලා ඉවරල නිවාඩු දින මාසෙක නේද මේ මොහොතේදී දැඩිව මේ වර්ෂාපතනය ඇදහැරෙනකොට මේ වැස්සෙන් ජනතාව පීඩාවට පත් වෙනකොට රටක් ලෙස ඔච්චරනම් ආපස්සට ගමන් කරනවාද එහෙනම් මම කියන්න කැමතියි මේ රටේ සමස්ත ජනතාවට හුඟ දෙනෙක් ඉන්නේ මඩ ගහන්න මඩ ප්‍රචාරණය කරන්න ඇත්ත ඇටසතියෙන් දකින්න කෙනෙක් නැහැ ඇත්ත ඇටසතියෙන් කතා කරන්න මිනිස්සු නැහැ අපි ඇත්ත ඇටසතියෙන් කතා කරනකොට අපිටත් නිඳා අපහස අවලාද කරමින් ප්‍රපාතය රැඳ දාන්න හදනවා කමන්නේ අපි රට වෙනුවෙන් කතා කරලා සියලු සමස්ත ප්‍රජාව වෙනුවෙන් සියලු සත්‍යයන්ගේ වෙනුවෙන් කතා කරලා ඕන නිඳාවක් අපහාසයක් උපහාසයක් විඳින්න සූදානම් හැබැයි ඔබලා පරිස්සම් වෙන්න ඔබලා තීරුම් ගන්න මට කියන්න තියෙන්නේ අවසාන වශයෙන් මම මේ කෙටි වීඩියෝව සඳහන් කරන්න වෙන කිසි දෙයක් ඉඳන් නොවේයි ඇත්තටම යම් පුද්ගලයෙක් මට දැඩිව විවේචනයක් කරා ඒ මොහොතේදී මේවා සිදුවන්නේ නැහැ බොරු විතරක් නම් කියන්න එපා කියලා දැන් මං ඒ පුද්ගලයා නැවත බලනවා නම් ඒ පුද්ගලයන්ගෙන් මම අහනවා මේවා මේ උනාද නැද්ද වෙනවද නැද්ද පොඩ්ඩක් මේවා ගැන ජනතාවක් ලෙස හිතලා බලන්න ඒ වගේම මල් වර්ෂාවක් කියන්නේ කුමක්ද මල් වර්ෂාවක් කියන්නේ ධාරානිපාත වර්ෂාවන් කියන්නේ කුමක්ද තව එකක් මේ වගේ උතුම් පුණ්‍ය කටයුත්තකදී කීයටවත් ජනතාවට පීඩාවක් වෙන තැනක් සිද්ධ වෙන්නේ නැහැ ඒකට අකටයුත්තක් නොවේන ඒ කියන්නේ මේ අපිට පණිවිඩයක් දෙනවා මල් වර්ෂාව වැටෙනවා කියන්නේ අවුව පොඩ්ඩක් වැටෙනවත් එක්කම පින්න වගේ නේද ජල වාෂ්පයක් ගමන් කරමින් අපි කියනවා සීසිරසක් ගෙනත් දුන්නා කියලා මල් වර්ෂා කියන්නේ ඒවට පුතේ මල් වර්ෂා කියන්නේ ඒවට එහෙනම් මේක මල් වර්ෂාවක් නොවේ මම අනාගතයේ වෙන්නා වූ දේ දැක්කා ඒ දේ අද වුණා ඒ දේ අද වෙනවා ඒ දේ හෙටත් ඒ විදිහටම වෙනවා ඒ නිසා මේ සම්බන්ධව මට තව දෙයක් කියන්න තියෙනවා ඒක මම වෙනස් ආකාරයෙන් ඔයාලට ප්‍රකාශ කරන්න දැනට මේ සියල්ල දිහා හොඳින් බලලා අනාගතය තුලදී එල්ලවන්නා වූ පීඩාවන් මගහරවා ගන්න මම සියලු ජනයාගෙන් ඉල්ලා සිටිනවා තව තවත් දුකින් දුකට පත් වීමට තියෙන ඉඩ ප්‍රස්තාව සැකසෙනවා මේ වාගේ මිදෙන්න ඔයාලා උත්සාහ කරන්න නිවැරදි දකින්න උත්සාහ කරන්න නිවැරදි තැනට මේක රාසි වෙන්න ඒක තමයි විය යුත්තේ කියන පයින්ඩිය දෙමින් අදට මම නතර වෙනවා සියලු දිනාටම තෙරුවන් සරණයි ජය ශ්‍රී විබඳු උතුම් ලංකාවේ දසතින් දුසිරිත් බොවේ මේ ගැන වැඩ කළොත් ලොවේ නුඹෙත් මගෙත් නම කියවේ කොට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන්නම් නුඹයි මගේ පුතා උතුම්